දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉතා අසීරු තත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් රජයේ මගින් නඩත්තු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙනවා. එම ආයතනයේ ඉදිරියටත් පවත්වාගෙන යාම හා සේවක සුරක්ෂිතතාව සැලකිල්ලටගෙන ප්‍රතිව්‍යුහගත කිරීමට රජයේ තීරණය කළා. ඒ අනුව ඉදිරිපත් වූ ලංසුකරුවන් 6 දෙනෙකුගෙන් 3 දෙනෙකු කෙටි ලැයිස්තුගත කර තිබෙනවා. ෂෙරීෂා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් ඉන් එක් ආයතනයක්. මෙය දේශීය සමාගමක් වන අතර එහි නිර්මාතෘ ආර් එම් මණිවන්නන් මහතා මෙරට බලශක්ති අර්බුදය අවසන් කර රට යථාවත් කිරීමට ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ දේශීය ව්‍යවසායකයෙකු ලෙසයි ප්‍රකටව සිටින්නේ. අනෙක් ආයතනය වන්නේ එයා ඒෂියා කන්සල්ටින් සමාගමයි. ගුවන් සේවා උපදේශන ශේෂ්ත්‍රයේ ප්‍රකට සමාගමක් වනය ශ්‍රී ලංකා ගුවන් සේවයේ නගා සිටුවීම පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය බහර ගැනීමට ඉදිරිපත්ව සිටින අනෙක් ආයතනය වන්නේ හේලිස් පුද්ගලික සමාගමයි. කෘෂිකර්ම මාන්තියේ සිට සැපයුම් සේවා හා ප්‍රවාහනය දක්වා මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස එය ප්‍රකටව පවතිනවා. මෙම ආයතන තුන දෙස බලන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය දේශීය ව්‍යාපාරයක් බවට පත්කිරීමට රජයේ දක්වන උනන්දුව කැපී පෙනෙනවා. මේ අතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළා. ඊයේ තිබුණ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් තිබුණා. ඊට කලින් කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳ සඳහනක් තිබුණා. ඒ හා සම්බන්ධිතව විස්තරාත්මක දැනගැනීමක් අවශ්‍ය නම් අපි ගරුණීය මනසිරි පාලසල් ඇමතිතුමාට මම දැනුම් දෙන්නම්. ඔබතුමාලට ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දැනුම් දෙන්න.